ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නිනි. මේ පාස්ටර් නේවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 14 වෙනි ඉරිදා දවසේ මේ විශේෂ පණිවිඩයයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාදය ගෙනෙනවා. ප්‍රියාදුරු දරුවනි, අද ජීවනයේ කෑම මේ ඉරිදා දවසේ හෙබ්‍රෙව් 7 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. මේක විශේෂ පණිවිඩයක්. බයිබලයේ කියනවා එබැවින් උන්වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේට ළඟා වෙන්නන් උදෙසා මැදිහත්කම් කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත් වන හේයින් ඔවුන් කෙලවර දක්වාම ගලවන්නට උන්වහන්සේට පුළුවන් කියලා. ඉතින් සත්‍යතාවයන් කීපයක්ම තියෙනවා මේ ස්ථානයේ. මම කැමතියි ඔබ සමග බෙදා ගන්න. ඔබ මොන ප්‍රශ්නය තුලින් ගියත් මෙයාගේ අද දවසක දෙවියන් වහන්සේට කැප වෙන දවසක සබත් දවසක අපේ මුළු ජීවිතයම අපි උන්වහන්සේට කැප කරලා උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්න ආශා කරන දවසක ඔබ තේරුම් ගන්න ඔබ මේ নমස්කාර කරන මේ දෙවියන් වහන්සේ ජීවත් වන නිසා උන්වහන්සේ ජීවත් වන නිසා ඔබව ගලවන්න පුළුවන් කෙලවර දක්වාම. ඒ කියන්නේ ඔබ අද ප්‍රශ්නේ අන්තිම කෙලවරට ගිහිල්ලා ඉති ඔබ හිතනවා ඉතින් මට බලාපොරොත්තුවක් නැහැ, මට මේකෙන් එළියට එන්න බෑ, මට කිසිම සරණයක් නැහැ කියලා ඔබ කියද්දි දෙවියන් වහන්සේ අද ඔබට කියන්නේ මම ඉන්නවා ඔබට, මම මැදිහත් කාර්යම් කරනවා, මගේ මට දී තිබෙන මගේ වගකීම මේකයි, මට ඔබ වෙනුවෙන් මැදිහත් කාර්යම් කරන්නට යනවා. මම ආවේ මෙල්කිසෙදෙක් නැමැති ඒ උතුම් පූජක පෙළපතින් ආවේ. ඒ නිසා මම ජීවත් වෙනවා, මම මළුන්ගෙන් උත්සාහන වුණා, මම උත්සාහල වෙලා දැන් දෙවියන් වහන්සේගේ දකුණු පසෙ ඉඳගෙන මම ඔබට මැදිහත් කාර්යම් කරනවා. ඔබ යන තැන මම යනවා, ඔබ සමග මම ඉන්නවා, ඔබ මත මම ඉන්නවා, ඔබගේ සේවය තුළ මම ඉන්නවා, ඔබගේ ප්‍රශ්නය තුළ මම ඉන්නවා, මං ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ කියලා මම ඔබට පොරොන්දු වුණා. ඉතින් මේ වගේ දේවල් වලින් උන්වහන්සේ කියන්නේ මොනවද? උන්වහන්සේ නිරතුරුම ජීවත් වන නිසා. තේරුම් ගන්න, මේ ගැලවුම් කාර්යය විතරයි අපිට මේ ජීවනයේ දුන් ගැලවුම් කාර්යය විතරයි ජීවත් වෙන්නේ. අනිත් හැම ආගම් නායකයෙක්ම මැරිලා, නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා. ඒ නිසා තමයි අපි ජේසු ජීවමානයි කියලා කියන්නේ. උන්වහන්සේ ජීවමානව දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගෙන ඔබ වෙනුවෙන් මැදිහත් කාර්යම් කරනවා. යොහන් 14:19 අපිට කිව්වෙත් ඒකයි, මම ජීවත් වෙන නිසා නුඹත් ජීවත් වෙන්න යනවා. ඒ නිසා අදව අනිත් වචනය තමයි කෙලවර දක්වාම ගලවන්න පුළුවන්. ඔබව කෙසේ හෝ දෙවියන් වහන්සේ ගලවන්න යන හැම ප්‍රශ්නයකින්ම ගලවන්න යන දේව ආශිර්වාදයෙන් පිරි සුබ ඉරිදා දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.